පක් කතාවක් කතාංක හත අපි දැන් පොත්තෙක්කත් පොත් නැතුවත් කතා කීපයක්ම කතා කරා අද දවසත් අපි කතාහරන්නේ පොතක් ගැන මේ පොතේටිකක් වෙනස් ශෛලයක පුද්ගලෙක් ලියපු ලකගේ ලිපු කොතාක් ගේ පුද්ගලගේ නම හපු ගමන් ඔහු ඒකෙක්ද කියන එකත් ඔහුට බර ප්‍රශ්නයක් වන්නට පුළුවන් ඔවු තමයි ලෝෂන් බුලත් සිංහලයන් ලෝෂන් බුල සිංහලබ හල පුරුදු දැකළ පුරුදු සාමාන්‍යෙන් රූපවාහනී නාට්‍යබලඉන්න අග්‍රගණන්න නාට්‍ය ශිල්පිය ක්‍රංගන ශිල්පෙක් විදිහට ඒක්කම බගේද කලින් පරම් පරාාව රෝෂණ ව හඳුනාගන්නේ වේඩිකා නාට්‍යේ රචකෙක් පිදිහට. හැබැයි ලෝෂන් වේදිිකා නාට්‍ය රචනය වගේම වේදිකා නාට්‍ය තුළත් ඒ වගේම ජානප්‍රිය සිනමා පටතුළත්. ඒ වගේම රූපවාහිනී නාට්‍යවලත් බොහෝම ලස්සන චරිතයාංග නළුවෙක් විදිහට කටුදු කර පුද්ගලෙක්. එනිසාම ලූෂන් කියන පුද්ගලයා තුළ සිටින ලේඛකයා මොනවගේද කියල කියන්න තම යදාපිමි කතා කරන්නේ. ලෝෂන් බුලස් සිංහලයන් ලියනු කාලෙක දමි ඔහු ගීත රචකෙක් ගීත රචකෙක් බොහෝ හොඳ ලක්ෂ ලස්සන ගීත අපිට දායාදකරපු ගීත රචකයක්. ලෝෂන් බුලසිංහන විසින් රචනා කර බොෝ ගීත අදකාලවෙන්න තුළොත් ඉතාමත්ම ජනප්‍රියයන්. ති ඔහුම ගීත ටි එකතු කරලා හු සාමාන්‍ය ලි ජනප්‍රය වෙච්ච ගීතක පයක්ැ එකතුක ලහු පොතක් නිර්මාණය කරනවා මේ පොතේ තියන මේ ගීත ලියන්නට අනුභූතතිය ච්ච හිීව ඊතය ලිබි වෙන්න මේ හේතුව හිද කියලා ඔහු පොත ලියන්නේ පොතේ නම වෙන්නේ සෙවනැලි නොමැකේ නම් සෙවනැලි නොමැකේ නම් ඔබ දන්නවාඒක ජනප්‍රිය ගීතයක කොටසක් සෙවනැලි නොමකේ නම් කියන මේක මුලින්ම හිතන්නේ ඉසල්ලම පොත මුද්‍රණය කරන්න දෙදාස් හතරදී. තකොට අද වෙනකොට අුරුදු දදාසයකට පස මයි මේ ප්‍රථම මුද්‍රණය පස්සෙ අපි කතා කරන්නේ එකකම ලෂ බලත්සිහයන් විසින් මුද්‍රත ගන් ග්‍රන්ථ කේ පැක්තියනෙන රතු හැට්ටකාරි පිපුනු මලේරුව ගීතහක් කේමදස ඥාය භාවිතය සහ අරගලය දෙදාහිදී මිනිසා බලා සිටි ගීත එකතුවක් පිනාවි රන්මුතු නාට්‍ය එ වගේ රගගත නාට්‍ය නිර්මාණ මංචාඩී නොවෙන ගිනි රතු හැට්ටකාරි තාරාවවිගලතිී එක්දා සයිසයේ දාහත ටෙලි නාට්‍ය නිර්මාණ වැට සෝමගේ සිහින එක මවකගේ දරුවෝ තාරාදේවී පලාාෑම සිංගිති කන්ඳුලු යතුරු ලේකකාවක් උතුරුසුග අදී නොෙක් විදිහේ නාට්‍ය ඔහු නිෂ්පවලට පිට පත් ආරක්ෂෙක් විදිර කල තියෙන. අද අපි මේ කතා කරන්නේ. කෙදසයන් රුෂන් බුලත් සිංහල ලියමින් පොතේ තියෙනම අපපුරු ගීත කීපයක් ගැනම්. ගීත ඇතුළේ කතාවක්ති නගේ ලි කවුරුදන්නවනි අධකාර ගීත ඇතුළ නම් කතාවක් නැහැ. නමුත් ගිහැම ගීතයක් ඇතුළෙම කතක්තිී නෝගේ ලබි දන්නවා. එතුකොට මේ ලෂන් බලසිහ ලිපපු හැම ගීතය කරම යම් කිසි කානභූතික වෙලා තියවා. කිය න මේ හේතු හින්දා තමව මේ ගීතය ලියන්නට උත්සාහ ගත්තය එහෙමනැත්තං ලිව්වේන මේ හේතුව හිද කියලා. අපි පළමනි ගීතය බල මුොහු මේ ලියන්නට හේතුවෙච්ච පළමිනි ගීතය විදිහටම තෝරගන්නේ. මිනිමිනි පොදේ අඳුරේ තෙමිතමි ගියදා නිරංජලා සරෝජිනයේ මහත්මි විසින් ගායනා කරන ඔබ අහල ඇති ඉඳ හිට දත්සිහි වෙනවා සිරි පොද වැටිලා. මේ ගීතේ සඳහන් වෙන විදිහට තරුණයක් කතා කරන්න මිනිමිනි පොද්ද වැටැදදි මට ඔබෝ සිහි වෙන දෙයක් ආසිරිමල් වර්ුෂාවේ නැහැ අපි තෙමුණේ වැසිරි බලන්නට ඔබ නෑ අදකුඩසෙවනේ. මේ තමගේ පෙෙන්මතා නැති ශෝකය දුකත් සංකාවහින්ද මේ තරුණයක් මේ විදිහර කියනම්. ලෝෂන් බුලත් සංහලගෙන මිනිමිනි පොද්දේලා අඳුරේ කියන. චන ික ොහම තරම ොයාගත්තේ. ඕ එනවා මිනිමිනි පොදේ ලා දුර කියන වච්චන ටික හුට දැනුනේ මේ ගීත එඩියන්නට ටිකාවෙේ අර ලොපේ ජනකතාවත්ය යහා රැවට තරුණිය කියලා. හොහම ලස්සන ජනකතාවගේ ජනකතා විදිහට දරුණයක් යනවා කැලේ දරකඩනට එතකට යකික් දකිනවා මේ තරුණියම ගෙදරට එන්න පාරහන තරුණියය ගෙරට එන පර කිය නෝ වෙනස් විදිහකටී පස්සේ මේ මේ යකා කෝමහරරි ගෙදර ස්වාගෙන ඇවිල්ල තරමීට කියීනවා මේ මිනිමිනි පොදේ ගණ අඳුරේ කන මදුරු බල්ලෙක් ඉඳ උඩුපුුරලයි ගති නපුරු කෙල්ලෙක් ඉඳං දොරනාරී ඇගෙනපුරු මල්ලක් කදුරු කන්නෙමි නැතිනම් දොරාරිෝ කියලා. පොද වැස් වැට න බල්ලෙක් උඩු පුරනො මදරුවෝකන මංකදරු ල්ලක් නවා යි පන්ට දොර නැතන්කි ලකා ගේ කොටරම රුණ ගේ ඇතුරී දන් කියනවා අට පහනු දන්නාතා කාගේ කවුද බසක් නැතුව මෙහි එන්න නැටකිව්වේ කවුද ගසක් නැතුව දළු ලන්නේ කොහොම මල්ලට දෙමල්ලක්කාපිය මට මකද ලෝෂන් බුලසිංහල ගනවා මෙ මේ මිනිමිනි පොදේ ගන අඳුරේ කන මදුරු කියන කොටස තමයි මං පසේ කාලගද මිනිමිනි පොදේලා අඳුරේ කියන ගී තේටානු බූතිය කරගත්ති කියලා බලන්න කොයිතර ලස්සනටකුම නකවියය අපේ ළඟට අපේ හිතට දැනන්නට කියනව යනවද කියලා හොඳයි. ඊළඟ කවී විදිහට මම ගන්නේ ඊළඟ ගීතය විදිහට මේ උඹද හල පුරුදුදීද මෙන මේ ගීත. පිණිබරයා මේ සැවුලන් හඬලවෙනවා අම්මා වටකර ලිපගිනි මැලවෙනවා. කොළඹ රේල්ලුව රජගමනට යනවා නැකිබින් පුතුනේ බිම්මල් හිනැහෙනවා. නිල් දරි සිංහන් ෑාන කන ලදම මේ ගීතයට අන භූතිය කරගන්නේ හොට මේ ගීතීතියන මේ සිතුවිල්ල ඉදිරටෙන්නේ මේ තාත්තම වැඩරන කොළඹ වාර යිලෝෂන් ගුලස් සිංහයායන්ගේ. තොට කොම වරායට එන්නේ මේ ගෙදර ඉදල කෝ්ි, තොට කෝච්චි ඉදල ෙදරඉදල පාන්දර එන්නහලින් මෙට කුදදල දේ වැඩි කරන්න මෙන්න ේ ේවලටි කර ස්කෝල වැඩකරන්න හොදින් පාඩන්ර ආදීම හැමදයාම කිය තම ත් ගෙදරගන්න. මෙන්න මේ දේ තමායිහි ලෝෂන් බුල සිංහලට මේ හැම දෑම ඔලෝට වැදුුණු දෙක්මදේ ගෙන ගන්න ගැන ගන්න තාතකිව්වදේ එකනේ ගීතය තියනෙ පුතුනේ අකුරට යන්න පමාාවී ගොරු සිතරිදිලා වේ වැල හඬවාවි ගන්ගේ පැලේ පැන තෙප් පං ඇදලා මුර්ඩ වෝදා දුක්වේවී අම්මා. මේ තාත්තක යන්නේ පුතාට. තම් පපුතයේ මේ දේවල් කරන්න තෙපවා විේ ර ලුෂන් ලසගල කුඩාකාේ හරි සුදරයෝ ගල ගගේ ඇලේ තෙපන්ම් පැදල මුරන්ඩු වෙච් කාලවක් හැමකිනාාටම තියෙනවා. ඉතින් මෙ මේ විදිහට තමයි ඉලෝෂන් තමන්ගේ තාත්තාක දුන්න අධ්‍යාපනය කොයි තරම් වටිනමදකිගෙන එක ඔට දැනුේ පුංචිකාල දැනනිච්චේ සිතුවිල්ල හු ගීතයක් දිහයට හරවන්න කියලා. එක තමයි පැිකුරුල්ලනේ නිල් කොබේ යනය කියන ගීතය මේක මේ මේ අසුව දශග අනුව දශග විතර ොහොම ජනප්‍රියය මොකද ප්‍රේම ගීතේ රජන් දර සැගෙන ිට මල් වාර්ෂි තමයි ගීත යනර නොහගේ ප්‍රේම ගීතය ආකෘතිීන් සම්පෝර් ම බැර ච ීතයක් තමයි පැනිකුරල්ලන්නේ නිල් කොබ යන කිය ී පැනිකුරල්ල නිල්කොබේයන ගීතය මේ ප්‍රේම ගීතා ආකෘතියෙන් බැහැරවන්නට හේතුවෙන්නේ ඇයි ලෝෂන් බුලත් සිංහලගේ පුතාතමයි හර්ෂ බුලත් සිංහල ිල්ටහන් මල්ලවාරච්චගේ පුතාතමයි රනිල් මල්ලවාරක්්චය. ලෝෂුත් මිල්ටනුත් යාලු වගේම හරෂත් රනිලුත් දෙ න්නම යාලුවෝ. එතකොට මේ ගීතය ගයන කතා කරන්නේ උන් දෙදෙනම තමන්ගේ තමන්ට පුංචිකාල අත්දකින්නට සිද්ධවෙච්ච වට පිටාව සුන්දර ගහකොල ඇලදොල පරිසරය තමන්ගේ දරුවන්ට තියෙනවද. ඒදේ තමයි ඉලෝෂන් ගීතයට ගන්නේ මේ ගීත කියනකුටොට තේරන ඇති. ග අබදමනා රංගස්යට කජු පුහුලම් මොර ගස් යටයට අප වගේම ලුණු පනින්න කැටපොල් විදලා පුංචිපුතා එන්න කලින්. න් ටි තැන්නැති උුණදා ගහට ගහක් මුණ ගැහෙන්න්න බැද ගිහිල්ලා. ගහට ගහක් කමු එෙන්න්නේ මොටුවේ කියලාව. මොටෙලි ඩුවලද. දැන් ගහට ගහ කමු එන්න බැද්දගිහිල්ල මුකද උන් හිටි තැන් නැති වෙලා ගස්වොලට එහින්දා ගහට ගහ කමු එන්න බැද්දට ගිහිල්ලා ගහක්. ඊළඟිගේෙදී අපහු කියනවා ඇලේ වතුර නිල් කැටේට දන්්ඩි කොර ලියාන වටට කමිදිකමිදිපීනන්නට දියබුන් ගහලා. පුංචිපුතා එන්න කලින් කළු දිය දහරා හැරිලා. ඇලට පාර අමතක වී මංමුලා වෙලා පුචිපතා එන්නකාලින් ඔන්න ගඟට කලු දිය දහර මෙහි කන්නේ අපිරි සුදු ජලයකතු වෙලා ඇලට පාරාමතක වෙලාය මංමුලා වෙලා තමන්ට පුංචිකාලිද දදීන්නට සිදුවෙච්ච ම මනරම් පරිසරය තමන්ගේ ඊළඟ පරම් පරාාවටාත් ින සිද් වෙනද ටත් දින සිද්ධ වෙනවත ඔබ විඳපු පරිස රද්‍යකීමම ඔබගේ දරුවන්ට විදින්නට පුළලොන්ෙනද කෂන් එක තමයි පැනිකුරල්ලනය ගීතයෙන් එටන්නේ මොකද මේක තවත් හිතුවෙන ජනප්‍රීනට හේතුවෙන්නෙත් මේ මේකෙම මේ ප්‍රේමණී ආකෘතියෙන් රජවිදිහට ගීත ලොවේ ජනප්‍රතාවෙද දිනාගත් මිටන් මල්ලව ර්චයන් ඒ ආකෘතිය සම්පූර්ණෙන් බැහර වෙච ගීතයක් විදිට මේ ඉදිරිපත් කිරීම ඉළඟ එක තමයි මේ ම ගත ඉළඟ තේ මේ තරු මල්්‍යයායම පොඩි කළ අහස් වෙලේ ගොුණදස කපුගේ බොහම ලස්සන ගීතයක්තේ දැන් ඕනම පුද්ගලයක්ට ප්‍රේමිණයේ විරහාවේ අධදැකීම් තියෙනවා එතකොට ලුෂන් බුලසිංහටත් මේ අදැකීමම ඇති ඔහු කියනවා සියල්ලම නැතිබු නයිම් පස්සේ සියල්ම නැතිව නෑම් පසෙම ෝකම කඩාාවටනැ පස්සේ එකඒ බුද්ගලයාගේ සීලුම දේවල් එක ලක්ෂයකට එක තිතකට ඔහු ලක්ෂගත කරයින් පස්සේ එතිට අහිමි වනොත්වේ ලක්ෂය අහිම ඔහුට මොකක්ද වෙන්න හට පිස්සව හැදෙනවා එක තමයි මේ කියන්නේ දුක පැවසූ වෙමි අසනා කෙනෙක් නැති පාලු නැසු වෙමි තනියට කෙනෙක් නැති තැවුණේ දැවනේ පිරිසිදු සිතකිනි එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි අද කාලිනම් මේක එකම ලදක් කියන එක නම් අංහිතන් නෑච්චර ලොකු වැද්දගත්ම එහමාගේම ඒ වගේ අද කාලටල එකම ලළදක් කියනක මංහිතන් ැහැේ භාවිත වෙනවා කියන එක නමුත් ලුෂන් කියන හරි ලස්සට මේක ගුණදස කපුගේගේ අර කටහනත්ක් හරි ලස්සනට මේ ප්‍රේමණීය ගීතය විරහාව බොහොම ලස්සනට හිලිපිලපේනම්. ඊළංඟ එක තමයි මේ මගුමට කියනට ගත්තේ ඊළංඟ ගීතය මේ මරණ තුනක් ඇතිමි නිසා බලා සිටි. මතකද ගීතය. සිරිමැදුර චිත්‍රපටයේදී මේ අමරරිසිරි පිරි සිති ගයනා කරන මරණ තුනක් ඇතිමි නිසා බලාසිටි කියලා. මේ සිරමේදර චිත්‍රපටය හඳගි ධද්‍යක්ෂවරයවෙන්නේ පෙම්සිර කේමදාසයන්. පෙම්සිරි කේම දාසයන්ට අවශ්‍යය නොම තුන්කොන් ප්‍රේමයකදී තියන භයාන්නකකම පෙන්න්නන්නට තුන්කොන් ප්‍රේමය මෙතනදී මරණ තුනක් කියලොහු පෙන්න්න නෙත් මේ තුන්කොන් ප්‍රේමේම තමයි. ලුෂන්ට කිව්වම මේක ලියන්න කියලා ඔහු ඉසෙල්ලම ලියන්න මේ. දන්ඩුවැල් බෑයයි සේද සල්ලුවයි දරා දෝතින් මේ බලන්න සරස්වති. මරණ තුනක් ඇතිමි නිසා බලාසිටි. ලිහිල් සලුව අනතුරේ වැටෙද්දී. යෝද්දර තුළු එක බිලද්ධී සන්ත්‍රාශයෙන් අසංවාදී සුසුවේගේ රිग्්මයෙන් වයන්නවීනා සරස්වති එතුමට ලूෂන්ට මේ පද ටික කියනවා මේ කාරක කියන ගම මෙන්න මෙහමතයි ම සින්දුව කියන් ලියන් හදන්න කියලා මේ ටිකම කියනවා මේ ලෂන් ප්‍රම හමදස් කියන ලෂ මට හෙන්ද පොඩක් කියන්න මේ මේක හෙම කියලා කිව්ව ගමක් එක තැන දෙ පාට කාර්ග බ්‍රේක එක ගහන්න පිසිරහීම දස ලෂන්. හරියට මහරි ඕන කරන තැන්ට ලූෂන් ඇවිල්ල තියනවා මරණ තුනක් ඇති මිනිසා බල අසිටන්න තැන එත නිදල පටන්ගන්න. දැන් ීත ියන්න පටන්ගත්තම හුට ආපෝ ජනකවියක් මදක්යෙනවා මේ පුරාර්තන ජනකවියක් තියෙනවා මේ අ කැලේටගිය මිනිසක් අලියක් කෙලෝපු හින්ද ද පවු ලඳකට වැන්නු ලද දෙන්න කලින් හෝත්තක් කල්ල ගන්නවල් වැලක් කල්ලගන්න වැලදිගේ කරවැල් කියන කරවැලා කියන අත්ති උග්‍ර විශසහිත සරපයනො ලිඳීන් නො අයෙක් උඩ ඉන්නවා අිය දැන් මරණ තුනක් තියෙන නමුත් එකාතක එකත්තක අල්ලගත්ත තැනකින් පැිටිගක් බේ නොමීවදයක් හැඩිලා මරන තුනක්ති ඉදිත් මේ මනුසය මේ පැටිකලකනම් මෙන්න මරණතුුණන මේ ජනකවිය තියෙනම් මේ ජනකවිය ඔබට මතකද වනේ ගිජිදාය වැටුනොත් වනසාය ලිඳේ පනිදාය වැටනොත්තුූකාය වනේ ගිජි දකිවේ අලියට දැක්කොත් එයා වනසන ලිදේ වැටුනොත් පනිදකිවෙන අයාට නයා දෂ්ට කරනවා අතකින් හර වැලක අතකින් දඩු බෑය එක අතකින් කරවැලෙක් ඉල් එ එනවා මේ පල්ලයාට කතින් අල්ලං ඉන්න වැලේ දඩු බෑයක් එහමන තමී වදයක් පොඩි වෙලා අතදිගේ පැණි ගලනම් මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකැහ මොහු ඉතනින් පසතම මේ මිනිසා බලා සිට මරණ තුනක් ඇති මිනිසා කියන ගීතේ යන්නට පටන්ගන්නේ මේ ගීතය නිසා හුට ගෙවීම කමිු පැල් දහ දාහක මුදලක් ම හිතන කාල හැටිර හොම ොකුගානක්වෙන්න ැති මේ තියනව තවත් සිංහල ව්‍යාකරණමය ගැටටුවක් තමයි අපි සාමාන්‍ය කණ්්‍ය ව කියලා කියන්නේ නමුත් මෙතනජ ලෝෂණ ආමන්ත්‍රණය කරනවා කණ්යා වී කියලා. මෙන්න මේ කණ්යා වී කියන ව්‍යාකරණනෝ වැරදිද. මෙ බොහොම කතාට බඳ නෙද්ද තර වෙලාති ජි සෙන් දිසානා ගයන්ට ජබි දිසානාගැන්ට මේ ලෝෂන් කියනෝට ටිකක් පා උත්සවස්සාාදදි හම්බෙලා ඒ වෙලාේලු ජබි දිසානාය ගන්න ක කතා කරද කියනවත් මේ ආලපන විභක්තියේදී ආමන්ත්‍රණයක දිනම් කණ්‍යාව වෙනුවට අපිට කණ්‍යා වී කියල කියන්න බැරිද එතුකොට ජබි දිසානායකයන් නව ලෝෂන් හරි කණ්‍යාව වෙනුවට කන්‍යා වී කියල අපට හිතන දයාලපන විභක්ති ද කිය එක හරි කියලා ව්‍යාකරණමය දෝෂයක්වය විෙනේම හෝ නිිෂ් ප්‍රබර් කරගන්නවා බලන්න මේ ීතයේ හොඳින් අහන්න මි කිවුවව කතා ටිකම එක දිගට පෙළගස්සුගෙන හන්න මේ ගීතයේ කොයි තරම් ලස්සන දේවල් තියෙනවාද කියලා ම හිතන මේ ගීතත් මංවාම අවසාන ටික කියන්න නියගලාමල් පාටදේ දනු දෙෙබෑ කරගිෙන ගිරා පොවුවන් සියුම් කැකුලක් තුඩින් පාගා බලින් පුබුදනහන්සයා බලන්න නිරුවත් දෑසින් ඔකන්දවී රිද්මෙන් රසා තලය කල එලිගන්වා වයන්න වීනා කණ්‍යයාමේ. රසා තලයකිවේ මොකක්ද. රසා තලයක කියන්නේ කවිසමයේ නාලොවසා පාත නාලොව හෝ පාතාලයයි කියවේ. කවි සමයේදී රසා තලයකිවේ නාලෝ හෙමන තම් පාතාලය. එසේම රස පොළොවෙහිවත් පොළොවේ යටි තලය කියන අදහස් ඔක්කොම ටික අපිට මේ රසා තලයකනකට ගන්නට පුළුවන්. රසකාම ලෝකයේ ජීව පැවැත්ම රදා පවතුනේ රස පොළව ආරක්ෂාාවූ තරමටය. එය නිසර වූ කල ජීවි පැවැත්තක් නැත්තේය. මීතෙල්බිම වැගිර වැට පැතිර රසාතලය බට පරිදදෙන් යැයි සද්ධර්ම රත්නාවලේ සද්ධර්ම ලංකාරයේ නයිභාතික වස්තුවේ සඳහන් මේ. ලුෂන් ඒ විදිහට හැම දෙයක්ම මපූරුවට අපිටනවිදිහට කියදනම්. කවි මේ ගීතන තව බොහෝ හංගාක්තිය නො හිතන අපිටි දවසගින් යොක්කොමටි ඔබට කියලා නිම කරන්න බැරිවේ ඒ නිසා අද දවසේ මං මේ පතක් එක කතාවත්තුළින් අපේ සෙවැනලි නොමැකේනම් කියන පොතේ පළමනි කොටසමං ඉවර කරනවා අපි තවත් දවසක සෙවැලලි නොමකේ නම් දෙවෙනි කොටස සමග එකතුේම එන මංගිහිලෙන්න්නම් ජෑවේවා